ක්‍රිකට් වටරවුම අපේ ක්‍රිකට් අපේ විදියට. ඉතින් අපි මුලින්ම කතා කරමු එක්තරා වේග පන්දියාවන්ෙක් ගැන. ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා කරපු ඔහු දැන් කොළඹ SSC ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන්නේ ඔහු නමින් කලන පෙරේරා. අවුරුදු 3ක 2017 18 19 මේ අවුරුදු 3ේම ඔහු කඩලු 5කට වැඩිය ලබා ගත්ත සාන්ත තෝමස් විද්‍යාලයට මේ බිග් මැච් එකේදී රාජකීය විද්‍යාලයත් එක්ක ක්‍රීඩා කරන මේ නිල්මා සටන කිව්වොත් බ්ලූ රිබන් ඔෆ් ස්කූල්ස් ක්‍රිකට් ලංකාවේ පාසල් තරඟ වලින් වැඩිම තරඟ ක්‍රීඩා කරලා තියෙන මේ තරඟයේ ලෝකෙම දෙකට නොකඩව පවත්වාගෙන ආපු තරඟන සචින් කලන පෙරේරා මේ විකට් අරගෙන පොඩ්ඩක් කතා කරමු එයාගේ මේ 2017 18 19 performance ගැන. හොඳයි මිත්‍ර ඇත්තටම කිව්වොත් අපි මේ කතා කරන ප්ලේයර්ස්ලා ගෙන් ගත්තොත් ඒ කියන්නේ GVD අවුරුදු 5 බිග් මැච් වල perform කරපු හොඳම fast bowler හැටියට තමයි මම කලන පෙරේරා දකින්නේ. මොකද නිල් මහා සටනේ විශේෂයෙන් ලෝකෙම කතා කරන බිග් මැච් එකක් නිල් මහා සටනේ එයා අවුරුදු 3ක විකට්ස් 22ක් අරන් තියෙනවා. කියන්නේ සාමාන්‍ය ඉනිංස් 6ක විකට් 22ක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකිනුත් අවස්ථාවන් 3කදී 5ers දාලා තියෙනවා. ඉතින් ඔහු තමයි සාන්ත තෝමස් විද්‍යාලයේ සාමාන්‍යයෙන් ආරම්භක වේග පන්දුවන් විදිහට කටයුතු කරන්නේ. විශේෂයෙන් 2019 බිග් මැච් එක දිනවල දෙන්න ලොකු සේවයක් අල්ලන කරා. ඒක නිසා යාට බෙස්ට් බෝලර් ඕඩ් එකක් දිනා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ අවුරුදු 3ේ කැප්ටන්ලට කිසිම ප්‍රශ්නයක් නැතුව කලන්ට බෝල දෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක ගේම් එක චේන්ජ් කරන්න පුළුවන් බෝල කෙනෙක් විදිහට තමයි මම කල්ලම දකින්නේ. ඒක නිසා සාන්ත තෝමස් විද්‍යාලය රාජකීය විද්‍යාලයට ලොකු අභියෝගයක් දුන්නා GVG අවුරුදු 3ේම බිග් මැචස් වල. ඔව් මීගන් වාට මොකද කියන්නේ තියෙන්නේ? ඒ අවුරුදු 3ේම කැප්ටන්ස්ලට බ්ලේම් කරන්න පුළුවන් තැනක් කරන් දුන්නා අන්තිම අවුරුද්ද ඇරෙන්න 2019 ඇරෙන්න එයා කැප්ටන්ස්ලට බ්ලේම් කරන්න පුළුවන් තැනක් කරන් දුන්නා. මොකද ඒ වගේ ස්ටාර්ට් එකක් ඒ ආරම්භ වෙනවා හැමදාම. විකට් අනිවාර්යෙන්ම කැප්ටන්ස්ලට බ්ලේම් කරන්න පුළුවන් ස්ටාර්ට් එක හම්බුණා මැච් එක දින්නේ නැහැ කියලා අන්තිමට කැප්ටන්ස්ලට බ්ලේම් එක ගෙනා. ඇයි එහෙම ස්ටාර්ට් එකක් කරන් දීලා මැච් එක අනිත් පැත්තට ගියා එක්ක නැත්තම් හොඳ ෆයිට් එකක් ඊළඟ ටීම් එකෙන් දුන්නා. මොකද ඒ වගේ ස්ටාර්ට් එකක් කරන් දුන්නා කලන පෙරා. තව දෙයක් තමයි කලන පෙරාගේ මේ විකට් 22 රෝයල් තෝමියන් සීරීස් එකක ප්ලේ කෙනෙක් ගත්ත විකට්ස් එකම ඒ සීරීස් එකේ වැඩිම විකට් ගත්ත වෙන්නේ එයා දෙවෙනියට තමයි කලන පෙරා රෙන්නේ. හැබැයි පළවෙනියා 1980 ගණන් වල මම හිතන්නේ 1912 ගණන් ස්ටැට්ස් හරියටම ඒක එදා ඒ ඩේට් එක මත නේ. හැබැයි එයා අවුරුදු 7ක් ගාලා තියෙනවා. කියන්නේ 1980 ඉඳලා 87 වෙනකන් එයා සෙල්ලම් කරලා තියෙනවා. premium content සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න.